ධරණි සමග එකතු වෙලා ඉන්න අපි දන්නවා ඒ තමයි දේවින්ද ලංකාවට ආවට පස්සේ ගොඩක් වෙනස් වුණා. දේවින්ද කල්පනා කරලම තමයි හිත හදාගෙන තිබුණේ. දැන් දේවින්ද සහ භාෂ්‍ය අතර ආදරයක් පටන් ගනීවි කියලා අපිට බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඉතින් දැන් භාෂ්‍යුණත් දේශාන් එක්ක තිබුණු ආදරය අමතක කරලා අලුත් ජීවිතයකට සූදානම් වෙනවා කියලා අපිට තේරෙන්න රන් තියෙනවා. මතකයිනේ ලොකු අම්ම බලනකොට භාෂි කාව හරි හොයනවා. හැබැයි ඉතින් ලොකු අම්ම අහනකොට නම් භාෂි කිව්වේ එකම එක දෙයක් විතරයි. ඒ තමයි විහංසා ඉන්නවද බැලුවේ කියලා. නමුත් පිටින් ඉඳන් බලන අපිට හොඳටම තේරුණා ඒ තමයි දේවින්දෝ තමයි භාෂි හෙව්වේ කියලා. නමුත් ඉතින් ඒ ගැන භාෂිට ඉතින් ලොකු අම්මටත් කියන්න බැහැනේ. ඒ නිසා තමයි ඒ විදියට බොරුවක් කියන භාෂි තීරණයක් ගත්තේ ඒ මොහොතේ. දැන් ඉතින් භාෂි දේවින්ද ආදරේ පටන් ගන්න එක නම් ලොකු අම්මට ලොකු සතුටක් ගෙන දෙයි. මොකද තරුමිනේට ආදරය කරයි කියලා හරි ආදරේ නොකරමිදීවි කියලා ලොකු අම්ම ගොඩක් බය වෙලානේ හිටියේ. ගානෙන් ගන්න ලොකු අම්මා ඉතින් භාෂිට දේවින්දගේ හොඳ ගතිගුණ එහෙමත් පෙන්නලා දෙනවා. ඒ කියන්නේ ලොකු අම්මා හරි ආසයි මේ දෙන්න ආදරෙන් ලං වෙනවා නම්. හැබැයි දැන් අපි තවත් දෙයක් දැනගත්තා. ඒ තමයි දේවින්ද තරුමිනේව මඟහරිනකොට ඒ ගැන තරුමිනේට යම්කිසි අවුලක් තිබුණා වගේ දැක්කා. දේවින්ද වෙනද වගේ නෙවෙයි තරුමිනේ සමග ගොඩක් වෙලා කතා කළෙත් නැහැ. ඉතින් ඒක මොනව නැතත් තරුමිනේට ප්‍රශ්නයක්. ඇත්තටම තරුමිනේ දේවින්දට ආදරෙන් හිටියා. උනත් නමුත් ඒ ආදරේ ඇත්තක් කරන්න තරුමිනේට පුළුවන් කමක් නැහැ. හැබැයි තරුමිනේ දේවින්දගේ යාළුකම සදහටම බලාපොරොත්තු වුණා වෙන්න ඕනේ. ඉතින් මේ දේවින්දගේ වෙනස් වීම කිස්සේත් තරුමිනේට දරාගෙන ඉන්න පුළුවන් වෙන එකක් නැහැ. හැබැයි දේවින්ද භාෂිට ලං වෙන්න හදනවා කියලා දැනගත්ත නම් තරුමිනේ නිසකේම දේවින්දට සහ භාෂිට උදව් කරයි කියලා හිතන්න පුළුවන්. මොකද තරුමිනේ භාෂිට සලකන්නේ තමන්ගේම සහෝදරියකට වගේ නිසා. භාෂේ දේවින්දයි දෙන්නම සතුටින් ඉන්න එකට තරුමිනේ කැමති වෙයි. මොකද මතකනේ දිනෝෂ නිසා නංගි සතුටින් ඉන්නවා කියලා දැනගත්තාම ආයේ දෙපාරක් නොහිතා තරුමිනේ දිනෝෂ වින්ඩිට ලබා දුන්නා. ඉතින් මේ වතාවෙත් ඒ වගේම දෙයක් වෙයි කියලා තමයි අපිට හිතන්න පුළුවන්. හැබැයි ඒක තරුමිනේට දරා ගන්න පුළුවන් වුණාට බැරි වෙයි දෝන්ට සහ චූටි පුත්තාට දරා ගන්න. මොකද හේතුව ඒ දෙන්න ගොඩක් ලැදී දේවින්දට.